අපි මෛත්‍රී වැඩීමේදී මුලින්ම තමා තමාට මෙස් සිත පතුරෝනෝ සමාසමාට මෙස් සිත පතුරෝලා සියලු සත්වෙන්ට මෙස් සිත අපි පතුරනවා ඊළඟට අපි මේ භවාාත්‍රයේ ජීවත්වෙන සත්ව කොට්ටස තියෙනවානේ ඒ පලවෙනි සත්ව කොට්ටාසේ තමයි සතර අපායේ ජීවත්වන සියලූම සත්වයෝ. දෙවනිව මේ සියලූම මනුස්්‍යයෝ. ඊළඟට සියලූම දෙවියෝ. ඊළඟට සියලූම ග්‍රක්්මියෝ. එතට මේ කොටා සතට අපි මෛත්‍රියය පතුරු අදදී දස දිසාාවටම මෛත්‍රිය පැතුරවා එයා දෑස්පියාගෙන නිරේතුරුවම නුවනින් දකිනවා. මුලින් තමා සුවපත්ත ඒවා කියල දකිනෝ. මොකදද මෛත්‍රී වඩන්නනන්න ඕන තමාට සමාධිමත්හිතක් තියෙන්න්න ඕනි. නේද. තමාගේ සිත චංචලනන් සමාගේ සිත එහෙමහෙ දුවනවනන් තමාගේ සිතේ කාමච්චන්දයන් තියෙනවාවනම්. අපිට මෛත්‍රිය මතුකරගන්න බැහැ. එන්සයා තමාට මෙස් සිත පතුරුුණු. මම සුවපත්වෙන්වා. මම කයේ දුද්දුරුුවේ සිතේ දුද්දුරුවේ නිදුක් වෙෙත්වවා නීරෝගි වෙත්වාසුව පත් එෙත්වා කියලා. ඉර්වාාසයා නිරේතුරුවම සතරාපායේ ජීවත්වන සියලූම සත්ත්වයන්ට මෙස්සිත පතුරුණු. ඉළඟටෙයා මනුස්සලෝක තුළ ජීවත්වෙන සියලූම මනුස්සේට මෙස්සිත පතුරනවා. එයා දිව්‍ය තලවල ජීවත්වෙන සියලූම දෙවියෝට මෙස්සිත. සක්‍රයාගේ පටම් මේ බුම්මාටු දෙවියන් දක්වායාගේ මෙස්සිත විහිදෙනවා. අර සුන්දර සස්්‍රීක දීව තල හේම ජීවත්වෙන දෙවියන් කෙරෙයි එයාගේ මෙස්සිත බිහිදෙනවා. ඊළඟට එයා සියලූම බ්‍රහ්මයන් කෙරේයාගේ මෙස් සිත පතුරෝනවා. එයාට සියලූම රපාවචර, අරූපාාවචර බ්‍රහ්මතල වගේම අනාගාමී බ්‍රහ්මතල දක්වා එයාගේ සිත එක මොහොතකම දිවයනවා. එකැන සමස්ත භවාත්‍රයට මෙයාගේ හිත ගිය ගියාද නැද්ද? සතර ආ අපායි කියනකොටමනෝනායාගේ හිත ගියානන් තිරිසංස් ප්‍රේත නිරේ අසුර මේ සියලු සත්ත්වයන් කරේ සුවපත් වේවා කියලා සතර අපපායිට මෙයාගේ මෙස්සිත ගිහිල්ලා. දේවදත්ත නිස සතා කර හිතයාගේ මෙසිත ගිහිල්ලා. සියලු මනුස්ස ප්‍රජාව සුවපත් වේවා කියලතිෙන හිතන තැනදේ. මේ ලෝකධාතුවේ ඉන්න සියලූම මනුස්සයෙන් කරයාගේ මෙස්සිත පැති්‍රීලා. පුතේ මෙච්සිතෙන් බලපෑමක් කරන්නේ ඒ සත්තුවයින්ට බලපෑමක් කරන්නේ හැ. ඒ සත්වී නුපයෝගී කරගෙන අපි මෙස් සිත සකස් කරගන්නවා. අපේ මෛත්‍රී අපේ ආනිසන්සේ කොලා ශක්තිමත් කරගන්නවා. තේෙනද අපි සුවපත්වේවා කියල කිව්වා කියලා පුතෙක් තව කෙනෙක් සුවපත් වෙන්නේ නැහැ. ඔබ ගෙදර ඉන්නවා. මං මෙතනි දන් කල්පනා කරන අනේ ඔබ මට ගොඩාක් උපකාර කරපු කෙනෙක් මේ ධර්මය ලෝකයාට දෙන්න. මම් මෙතනීදං ඔබ සුවපත් වේවා කියල මෙ සිත පතුරනවා. එහෙම පැතුරුවා කියෙන කාරණයෙක්. ඔබට ඒකන් වෙනසතක් නැහැ නමුත් මං ඔබ උපයෝගී කරගෙන මගේ මෛත්‍රියමං ශක්තිමත් කරගන්න. මගේ කෘතවේදීභාවය මං ශක්තිමත් කරගන්න මගේ කෙ ගුණේ මං ශක්තිමත් කරගන්න. නමුත් මං එහෙම කරලා මං ඔබ මුණගැසන වෙලාවට කියනවා දරුව මං ඔබට හැමදාම මෛ්සිත පතුරෝනවා කියල එතකොට ඔබඒ එක හිතෙන් සාදු සාදු කියල අනුමෝදන් වෙනවා අන්න පුතේ එත්තකොට මගේ පැතුරපු මෙස් සිතෙන් ඔබ ප්‍රෝජනයක් ගත්ත කෙනෙක් බවට බෝද ඔබදැන් ැන ගතා යෙවාද ඉට එහම තමයි ඒක සිද්ධ වෙන්නේ තිෙන එනිසා මම සතරාපායේ සත්වයින්ට සුවපත් වේවා කිය්දි සතරාපාය සත්වීට වෙන දෙයක් නෑ ඒක ඒගොල්ලන්ගේ අකුසල් සංස්කාර යෙන එතවට මං මුස්ස ප්‍රජාවට සුවපත් වේවා කියද්දිී ඒ අහියට වෙන දෙයක් නැහැ දැම් මං මෙතනී දං සියඩු මනුෂ්‍යයෙන්න්ට පකය දුුද්දුරු වී සිතේ දුද්දුර වී නිදුක් පෙත්වා නීරෝගි වෙත්වා සුවපත් ඒවා කිය ැ කිව්ද uhm ැත් <Tower> මේ පන්සිල් මළුහන ඔස්ටේලියාවන්න මහත්තයෙක්. මේ පන්සිල් මළුවාහන ඉංගලන්තින මහත්තයෙක්. අනේ මේ වෙලාවේ සාධූ, සාධූ, සාධූ කියල ඒ පින අනුමෝදංගුණනං මම පැතුරවාවූ මෛත්‍රියෙන්ගේ ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත්වෙන. හරි ඒක හිතනතින ධර්මය. අපි අනුන්ට මෛත්‍රයේ පතුරලා අපේ ශක්තිමත්භාවයක් අපි ඇතිකරගන්න තැන්දි මුලින්ම. එතවට මේක ඊළඟ කෙනාට දැනුවත් වනාට පස්සේ ඒ ශක්තියයාත් ජීවිතයට. ර දැම් මං මෙතනී දන් කියනවා සියලූම දෙවියෝ කය දුදදුරුවේ සිතේ දුද්දුරුවේ නිදුක් වෙත්වා නීරෝගිවෙත්වා අසූ පන්ත එත්වා කිය. මං මෙහෙම කියද්දී. මේ නුගගහෙඉන්න බුම්මාටු දෙියක් නැත්තං රුක් දෙවියෙක් මේ කහන් ඉඳලා සාධ සාදු කිව්වෝත් එහත් මේ මෛත්‍රයේ ශක්තිය ජීවිතයට? ඒ මෛත්‍රී වැඩීමෙන් ආනිසංන්සේ කොලහක්කයාට ලැබෙනවනේ යා සුවසේ ඉින්ද යනවා සුවසේ ඇහැරෙනවා සුවසේ අවදි වෙනවා දෙවියන්ට මනුස්සේන්ට ප්‍රිය වෙනවා වසපිසෙන් හානි වෙන්නනෑ සිහිමුලා නොවී මැරෙන්න කාගෙන්වත් අනතුරක් වෙන්නනෑ සරීරය ප්‍ර සන්න වෙනවා. තුර දැන් මේ ආනිසංස ලැබෙද්දී ඔබට මාව ප්‍රිය වවා. එතුොර මං හැමවෙලාම දේශයෙන්නං ඉන්න වෛරෙන්න්නං ඉන්න ව්‍යාපාදෙන්න්නන් ඉන්නේ මගේ ලේධාතුවත් පිරිසුඳ වෙලා. මගේ හැසිරීමත්? අප්‍රසන්නයි. මගේ වචනත් අප්‍රසන්නයි. මගේ ඉරියවුත් අප්‍රසන්නයි. ඔබට මාකරේ පැහදිමත්ී නද, කේන්ති ගත්ත කෙනෙක්ෙරේ ඔබතුළ පැහදිමත්තිී නද කොවෙලාක්වත් වෛරය නපුරුකන් තීන කෙනෙක් තුළ ඔබතුට පැහැදිමත්තිීනාද උඳට තේරුම් ගන්න ඕනෑ. සංස්කාර පච්චයා විඤ්ඥාණ. සංස්කාරයන්ටයි යදාලව දැනීම් සකස්වෙන්න. මගේ ඉස්සරහට දහ දෙනෙක් එෙනවා. ඒ දහ දෙනා කෙරෙයි එකම දැනීම මට සකස් වෙන්නේ නැහැ. මට දැනීම සකස් වෙනවා ඉස්සෙල්ලාම ඔබ එක්ක කතා කරන්න. දැන් මෙතන දහ දෙෙක් එනෙනවා දහ දෙෙක් ඇති මං ඔබෙන් අහනුව කොහොමද දරූ කියලා. තියන. එතෝට අනිත් නම දෙනා ගැටෙනවා. බලන්න කොහා මුදුරුව අපිත් එක් කතා කළේ නෑ අත් එක් මාත එෙක ගැටෙන්න්නෙපා ඔබ මාතෙක ගැටුනොත් ඒ ගැටන්නේ ධර්මයත් එක්යි. සංස්කාරපච්චයා විං්ඥානම් මට ඔබත් එක් මුලින් කතා කරන්න දැනීම සකස්වනේ ඔබේ සංස්කාරයක් නිසා. තේරනාද සංස්කාරයයට භාර දෙන්නේ එක මේක සමාජ ඕන තරම් වෙනවා. මම මුණගැහිලපුතේ ගිහිල්ලා අනුන්ට කියනවා ඇය ඉන්නවා පින්වත් මහත්තුරු නෝනලා ම ගියාර්ය ඥාන හාමුදුරුව මත එක්ක නම් වැඩිය කතා කලේ නෑ අහවලත් එක්ක නම් ගොඩක් වෙලා මට කරන්න යන්න පුතිේ. මමුණන්න ඒ සංස්කාරයන්ට අදාළ පුතේ තිෙන්නාද නමුත් බුදුරජාණන් වහන්සේ ඒක කරන්න පුතේ උන්වහන්සේ අනුන්ගේ සිත් බලලා තිෙන්න්නාද අනුන්ගේ ඉන්ද්‍රියධර්මයන් බලලා මට අනුන්ගේ හිත් බලන්න බැහැ තිෙන්න්නාද මට අනුගේ ඉද්‍රිය ධර්මයන් බලන්න මට දන්නන්නේ මටෙමනි ඥා නැහැ. යන ංඒ එකක විෘත කියනවා. තියන්නත් ඒට ඉබේම වෙන දෙයක් ඒක ධර්මතාවයක්. සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වනනා. ඒක ඉබේම සිත්ත වෙන දෙයක් ඒක ධර්මතාවයක් ඒකයිති ධර්මයට. ඒ මගේ පෞද්ගලි දෙයක් නමුත් බුදුරජාණන් වහන්සේලා එම නිම මේ උන්වහන්සේලා අනුන්ගේ හිත් බලනවා. අනුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලනවා. එහෙම බලලයි බුදුරජාණන් වහන්සේ කතාභා කරන්නේ බුදුරන් වන්සේ කියනෝනේ ඔබට කුඹරු තුනක් තියෙනවා.ඒ කුඹරක් තියෙනවා ඒකට හොන්ඳට වැස්තත් තියෙනවා. අව්වක් තියෙනවා සතුන්ගෙන් හානිියකුත් නැහැ. දෙවැනි කුඹුර තියෙනවා. ඒකෙබුතේ වැස්ස තියෙනවා නමුත් සතුන්ගෙන් ගොඩාක් හානි. තුන්ගෙන ඉඩම තියෙනවා ඒ වැස්සුත් අවවෙනු සතුන්ගෙනුත් හානි බුදුරන්නා සේහනවා ඔබ කන්නේ ආවට පස්සේ ඉස්සෙල්ලාම පපුරන්න ගන්න මොන කුම්පුරද කියලා මොනකුම්ඹර දොබවපුරන්නේ. අර හොඳින් වැ හොඳින් අව් සත්තුන්ගෙන් හානි නැති කුම්ඹුර තමයි ඔබ වපුරයි. කද තනැයි පලදා වැඩි එතනයි යාදායෙන් වැඩි එතනයි ශක්තිය වැඩි. ඒක වැපුරවාට පස්ේ ඔබ දෙවෙවැනි කුමර වපුරනවා මමුකද නමුත් එතන සත්තුන්ගෙන් පිඩාවන් තියෙනවා. නමුත් ඔබ ඒකත් වැටවල් බැඳල්ලා මේම කරලා ඔබේකත් වපුරනවා. ඔබ ඒකත් කරලා ඉවරුණවාට පස්ස දැඟකට කාලේ තියෙනවා ඔබ මොකද කරන්නේ. නි කම්ඹරත්ව පුරල දානවා ලැබෙනස්වැන්නක් ලැබ පුඩක් එහම නැත්තම්ගේ සතුන්ට හරි ම මේතිික අපපල ගොයන්ටි කපල දනවා කියලා පේකත් අපපුරනවා ඒේ ප්‍රෝජනයක් නෑ කියලා කියන්න බැහකකාටවත් දේ ඕනම කෙනෙක් ඉද්‍රී ධර්මය යම්්‍රමාණ යවා. එනි ඕනම කෙනෙක් ශසන ප්‍රයෝජනවත්. ප්‍රයෝජනයත් නැහැ කියලා කිසිම කෙනෙක් අපිට අහරින්න බැහැ ඒ අත්ත හැරිියොත්තද අපේ කරුණාවක් කියන කාරණය අභියෝගට ලක්වෙනවා. නමුත් අපිට කෙනෙක්ක් ඇසරු කිරන්න කෙනෙක් එක්ක කතාබහ කරන්න කෙනෙක් එක් ධර්මය බෙදාහදා ගැනීමේදී සස්කාර් පච්චයාාවී ඥානං කියන කාරණය ඉතාමත් වටිනා තැනක් වෙන. ඔබට හිතනවනම් අහවලා ඔබත් එක් ඇසරු කරනවා අඩුයි ඔබත් එක්ක කතා කරනවා අඩුයි ඔබත් එක් ඇත්වෙන්නේ නවා කියලා ඔබ කොයි වෙලාකවත් ඒ කෙනට වෛර කරන්නේ යන්න එපා. ඔබ ඔබේ කුසල් ශක්තිය වැඩි කරගන්න. මම ඔබත් එක්ක කතාකිරීම අඩුනං මං ඔබෙන් ඇත්වෙන්න උත්සාහගන්නවනම්. ං ඔබෙන් මගහරන්න උත්සාහගන්නවනම්. ඔබ කව දාක්වත් මට වෛර කරන්න එපා. ඔබ කව ධක්වත් මට චෝදනා කරන්න එපා. ඔබ කව දාක්වත් ඔබ තව තැනකට ගිහිල්ල මගේ වැරැද්ද කියන්න එපා. ඔබ සීලයේ තුළ තව ශක්තිමත්වවෙන්න. ධනය තුළතව ශක්තිමත්වවෙන්න. මෛත්‍රිය තුළ තව ශක්තිමත්වවෙන්න. ඔබ එහෙම ශක්තිමත් වනොත්. මට වඩා ශේෂ්ඨස්වාමින් වහන්සේ කෙනෙක් ඔබට කතා කරාවේ. හරිද මට වඩා ශේෂ්ඨස්වාමින්න්නහසේ එදාට මම දෙවනි තැන්නේ? නි අපි ඒක සමාජය කරන්නේ නැහැ. මං මෙතෙන්ටාව එහෙම කරලායි පපුතේ. තේනල්. මං මෙතෙන්ටාවේ එම කරලා ඒ නිසා මත් එක්ක ඕන කෙනෙක් කතා කරන්න කැමති. අකමැතිවුණනොත් ඒක මොක්වවාසපුර සිධර්මයක් පමණක් යි තේරන ඒකට මට කරන්න දය බුදුරන් නාන් සිරතයකටරන්නද අඇතිබෙත්නඒ එක මගේ අකුසල් සංස්කාරයක් මයි. තේනල් මගේලඟට පනහක්කාවොත් මං වයේ දේ දකිනවා පුතේ දහ දෙනෙගෙනව. එපාපුතේ ඔබ ඔබට මුල්තැක් නොබනොත් බ දෙවෙනි තැනක් නොලබුණනොත් ඔබට තුන්ගවෙෙන තනක් නොලැබුනොත්. ඔබ අනුන් එක්ක ගැටෙන් එපා ඔබ ඔබේ දුර්වලතාවය තේරුන් ගන්න. එක්ක ඔබ නපුරුයි. එක්කෝඔබ කේන් තිගන්නවා. එක්ක ඔබ දේශ කරනවා. එක්ක ඔබ සීලයෙන් දුර්ුවල කෙනෙක්. එක්ක ඔබ ධානයෙන් දුර්ුවල කෙනෙක්. ඒ නිසා මයිපුතේ ඒ දැනීම් තව කෙනෙකුට සකස් කල දෙන්නේ. ඒ නිසා. මෙතෙන්ට දහ දෙනෙක් ආවෝත් ඒ දහ දෙනාගෙන් මං කෙනෙක් එක්ක පලවෙනුව ප්‍රියමනාපෝ කතා කලා නම් පුතේ මගේ පක්ෂක්ග්‍රාහි භාවයක් නෙමේ. තේරනාාද. මං කෙනෙකුට වැඩිපුර සැලකවාත් නෙමේ. තේරනාද. ඒක තමයි සංස්කාර පච්චයවිීඥාන. ඔබත් ආර්ෂ්කාංගි මාර්ගය තුළ ශක්තිමත්ව ඉන්න තෙරුවන් කෙරේ සද්දහව තුළ ශක්තිමත් වෙන්න දානය තුළ ශක්තිමත්වන්න සීලය තුළ ශක්තිමත් වෙන්න ඔබ සියල්ලටම වඩා. ශේෂ්ටෙක් බබට රටේ ජනාධිපතිවේවා රටේ රජ්ජුරෝවේවා පලවෙනිව කතා කර කෙනා බවට ඔබ පත්තේ හම නැතුව ඔබත් එක්ක රටේ රාජ්‍යනායකතුමා කතා කළේ නෑ කෙල ය මහත්තට බයියන්න එවා. තේරනාද. ඒ අඩු පාඩුව අපි තුළයි. තේෙනද මාත්‍යක කතා කරන්න නැති ඇත් ඉන්න පුතේ. තේෙනද ප්‍රබූ අයවේවා මහා දනවත් අඇයවේවා කතා කරන්න නැතියයිවා. සත පහකට ගණගන්නනැතියත්. මාව ගණගන්න නතිය ඇතින්වා දරුවෝ ඉතින් ඒක. ං කාටවත් පුද්ගල සංඥාවෙන් මන්දකින්නේ නැහැ. ඒ ඊට අදාළ සංස්කාරයන් එක්කු මටනෑ එක්කෝ ඒ පුද්ගලයාට නැහැ. තියන්න. සංස්කාරයන්ට ලෝක බාර දෙන්න. ලෝකයිති සංස්කාරයන්ට සංස්කකාරයන් රස්කඩේ කවුද. කෞද අපිට සංස්කාරයන් රැස් කළ දුන්නේ. සංස්කාර රැස් කළේ අවිද්‍යාව විසින්. එතු රාවිද්‍යාව කියන්න මොකක්ද. තතුරාට සතති ගන්නන්නේ නැහැ. ඒ නම්පුතේ මාත්්‍ය එක්ක කෙනෙක් කතා කළත් මාත්‍ය එක්ක කෙනෙත් කතා නොකළත් ඒක බාර දෙන්න ඕනේ. අවිද්‍යාවටයි තේරනාද ඔබ අනුන්ගේ ගුණුකන්දල් ගන්න පා ඔබ මගේ කුණුකන්දල් ගන්නත් එපා මං ඔබේ කුණු කන්දල් ගන්නේ මොනවද කුණුකන්දල් කියන්නේ සංස්කාර ඉතුර දැම්ම මේ හුටටේ සියල්ලම සිද්ධ වෙන්නේ ඇයි මේ සංස්කාර නිසාපුතේ අපිට විවිධ වූ දැනීම් සකස් වෙනවා තියෙනත් ඒ දැනීම් සකස්වෙන්නේ යි නැවත නැවතත් අවිද්‍යාවම පෝෂණය කරන්න සංස්කාරෝල දුර්ුවලභාවයක් නිසා මං ඔබේෙන් ඇත්වෙන්නේ අදදි ඔබ කරනද ඒ දුර්වලබාවේ තේරුම් අරන් නිවැරදිවෙන් නැතුව. ඒ දුර්වලබාවට හේතුූ අවිද්‍යාවම තවතව ශක්තිමත් කරන. අවිද්‍යාව ශක්තිමත් එද්ද කුමක්ද නැගෙන්නේ? සංස්කාර්ුම ආයිමත් පෝෂණය වෙන. සංස්කාර පෝෂණය වෙද්ධමකක්ද වෙන්නේ. අවිද්‍යාවට අදාලෝම නැවත නැවත දැනීම් සකස්ේෙන. ඒ දැනීම් විසින් ඔබොමොකද කරන්නේ. නැවත නැවත සංස්කාරයන්ම ලෝකය ගලාගෙන යනුවපුතේ නැවතීමක්. නිමාවක් අවසානයක් නැතුව, මේ පංචූපාදානස්කඳ ලෝකය, දුකත් සැපත් දෙකත් අතර, සුගතියත් දුගතියක් දෙකත් අතර, බුද්දෝත් පාදකාලත් අබුද්දෝත් පාද කාලත් දෙකත් අතර, කල්පසික් කෝටි ප්‍රකෝටි ගානක් ගලාගෙනවා පටිච්ච සමුපන්නව, තවත් කල්ප්‍රකෝටිසියක් ප්‍රකෝටි ගානක් ගලාගෙන යනවපුතේ, අපි චතුරාර් සත්‍යය චතුරාර්ය සත්‍යය හැටිට නොදක්කෝ තේනනාද.